පසුගි කාලේ ලොකු කතාබහක් ඇති වුණානේ නායකයාට කැමති ක්‍රීඩකයා තමයි සංචිතයට දාන්නේ නායකයාගේ හිත දිනාගත්තේ නැත්නම් තැනක් නැහැ කියලා. මේ කතාවට ගොඩක් අය කිව්වේ නායකයාට එහෙම බලයක් නැහැ කියලා. හැබැයි මේ කතාවට ටිකක් වෙනස් කතාවක් පසුගිය දවසක කුමාර සංගකාර කියලා තිබුණා. ඒ තමයි තමන් නායකත්වයේ දරන කාලේ මැතිව්ස් කණ්ඩායමට දැම්මේ ගොඩක් තමන්ගේම ඕනකමට තවත් කෙනෙක් කපලා කියලා. සංග මෙහෙම කියලා තිබුණේ ප්‍රේක්ෂකයෝ සංගකින් ප්‍රශ්න අහන වැඩසටහනකදී. ඒකෙදි ප්‍රේක්ෂකයා අහලා තිබුණේ ඔබ නායකත්වයේ දරන කාලේ ඔබට හැකියාව තිබුණද ඔබට අවශ්‍ය 11 දෙනා කණ්ඩායමට තෝරගන්න කියලා. ඒකට උත්තර දීපු සංග මම මුලින්ම නායකත්වයේ දුන්න තරගාවලියේ පළමු තරගයට මට ඕන වුණා මැතිව්ස් කණ්ඩායමට ඇතුල් කරගන්න. එහෙම කරන්න නම් කඩුල් රකින්න ප්‍රසන්න අයින් කරන්න වෙනවා. ඒකට තේරීම් කමිටුව කැමති වුණේ නැහැ. මාත් ප්‍රසන්න එළියෙන් තියන්න කැමති නැහැ. ඒත් ලංකාවේ තනතිලි වලට පන්දු යවන්නෙක් විදිහටයි ප්‍රතිකරුවෙක් විදිහටයි මැතිව්ස්ගෙන් වැඩක් ගන්න පුළුවන් නිසා මම හිතියේ එයා කණ්ඩායමට අවශ්‍යමයි කියන මතේ. ඇන්ජලෝ කණ්ඩායමට අරගෙන ඩිල්ෂාන් කඩුල් රකින්න අවිය යුතුයි කියන කතාව මම කිව්වේ. තේරීම් කමිටුවේ එක සාමාජිකයෙක් මමගේ මතය වෙනස් කරන්නේ නැති වුණාම කිව්වා හරි අපි එහෙම කරමු. හැබැයි ඔයා ගන්න තීරණේ මේ වෙලාවේ වැරදුනොත් ඊළඟ තරගයේ අපි තෝරන කණ්ඩායමක් යන්න ඕන ඔයාට ඕන කෙනා ඉල්ලන්න බෑ කියලා මම ඒකට එකඟ වුණා. කොහොම හරි අන්තිමට අපි මේ තරගාවලියේ දෙකට බිංදුවක් විදියට දිනුවා. එදා මට විරුද්ධව තේරීම් කමිටුවේ කතා කරපු කෙනා තරගාවලියේ අවසානයේ ඇවිත් කිව්වා ඔයාගේ තීරණේ හරි කියලා. ඒ තරගයේ ඇන්ජලෝ මැතිව්ස් පළමු ඉනිමේදී ලකුණු 42ක් සහ දෙවෙනි ඉනිමේ ලකුණු 27ක් ලබා ගත්ත විතරක් නෙවෙයි ඉනිම් දෙකේම පාකිස්තාන ප්‍රබල ප්‍රතිකරුවෙකු වන යුනිස් ඛාන් දවා ගත්තා වගේම පළමු ඉනිමේ කම්රාන් අක්මල් දුවත් දවා ගන්නත් සමත් වුණා. ඔය විදියට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් තවත් හිටපු නායකයෙක්ව කණ්ඩායමට ගත්තේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් video එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.